बुद्धसरणाय सुपुरुदु परिधि अपि मे सूदानं वेन्ने අනර්ථවත් ජීවිතවලට අර්ථයක් ලබා දුන් උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ නිර්මල උත්තර පරම පවිත්‍ර සද්ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපිට නොපෙනී අපේ තියෙන අපවිත්‍ර කිලිටි ගති කෙලස් ගති දුරුලා දුරුකොට ඒවා භාවිතා නොකොට ජීවිතේ සීලවන්ත භාවයටත් සමාධිගත සිතක් ප්‍රඥාවන්ත තීන්දුවක් ගන්න පුළුවන් විදියට අපේ ජීවිතේ වෙනස් කරගන්න ඒ නිර්මල බුදුමග අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නයි ධර්ම ශ්‍රවණය කරන්නට ඔබ වාඩි වුණේ. පෙර සංසාරේ පින්බල හැංගිච්ච තමන්වත් නොදන්න තමන් ගාව එහෙම මහා පිනක් තියෙන බව තමන්වත් නොදන්න ඒ පින මතුවෙනතුරු තමන්ට කිසිම ක්‍රමයකට දැනගන්නට බැරිව ඉන්න පිරිසක් ධර්ම ශ්‍රවණය කරනකොට ඒ දැනගන්න බැරුව හිටි පින්බල දහම් ඥානය ලෙස පළමුව පහළ වෙනවා. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම පින තමයි දහම අවබෝධ වෙන එක. අනිත් පින් බලෙන් ලැබිච්ච දේවල් කයි කන්න පුළුවන් බොන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් ඒ ඔක්කොම අනිත්‍ය වෙලා නැති වෙලා විනාශ වෙලා යනවා. වෙන ඕනම දෙයකින් ඔබ වස්තු දේපල ලබන පින් ඕන තරම් ඒවක් කරලා ඇති. ඒව අරමුණු කරලා කරපු පින් ඔබේ හැංගිලා ඇති ඒවත් මතුවේ. ඒ වයින්ුත් ඔබට අරමුණ ලැබෙයි. ඒ සියල්ල ඔබට එක්ක ප්‍රශ්නයක් මතු කරන දෙයක් නැත්නම් ජීවිතේට බීතියක් ඇති කරන දෙයක් පමණයි. ජීවිතය තුළ අසංවරකමක් ඇති කරන නැවත මහා දරුණු චරිතයකට පත් කරන දෙයක්මයි පින්ෙන් ලැබෙන දේවල් ඔබ හොඳට හිතලා බලන්න. එකපාරට ඔබ සාමාන්‍ය කෙනෙක් වෙලෙදී මහා පොහොසතෙක් වුණොත් ඔබට අර හිටපු ඔබ ඇසුරු කරපු පිරිස අහිමි වෙනවා. ඔබ විසින් අහිමි කරගන්නවා. ඔබට අලුත් පෙලන්තියක් ඇසුරු කරන්න ලැබෙනවා. එතන ඉඳලා ඔබ ඒ පෙලන්තිය සමග නොමගට යනවා. ඒ හැර වෙන මේ ලෝකෙ මගක් නැහැ. ඒක තමයි පින්ෙන් අපට ලැබෙන්න තියෙන තලය. එහෙම නැත්නම් தත්වය. එතකොට බුදුහාමුදුරුවෝ මේ සියලු දේවල් අභිභවා යන දෙයක් දේශනා කරනවා. පින ඵල දෙද්දී පින තුල කිසිම ප්‍රශ්නයකට පැටලෙන්නේ නැතුව පින තුල අපේ ජීවිතේ ගෙවිල යන හැටි ඇත්තටම විග්‍රහ කරන්න බුදුන් වහන්සේ විතරයි. අපි ජීවිතේ ශේවෙවි ගෙවි ගෙවි වයසට යන ගමන් මේ ලෙඩ රෝග මහා හොය සමහරව හොඳ කරන්න බැරි ලෙඩ උත්තරත් නැති ලෙඩ සදහට අබ්බගාතේ වෙන ලෙඩ මේ වගේ මහා ව්‍යාධීන් මහා රෝග හටගනිද්දී අපි වයසට යනවා. තප්පරේ ගානේ වයසට යනවා. තප්පරගාමේ අපේ බැරිකම ළඟට එනවා. අපේ තියෙන හැකියාවල් අඩපණ වෙවි නැති වෙවි දුර්වල වෙවි විනාශ වෙවි යනවා. බලන් ඉද්දි වෙනවා. අද තරංගයක් දින්නගෙන හිට දින්නන දින්න කියලා කියන්න පුළුවන් දිනිනව කියන්න බෑ. ඒ සියල්ල අනිත්‍ය වෙලා අපිට තේරුණේ ඔය ටික. අපි තරංගයක් දිනින වෙලාව දිනිනවා. තරංග දිගටම තියෙන ගන්නේ මොහොතෙන් ඉවර වෙන එක. තරංග ඉවරයි. දැන් දිනුම ඉවරයි. දැන් ඔහු දින ඉවර කෙනෙක් මිස දිනින කෙනෙක් නෙවෙයි. දැන් උත් දිනපු එක ගැන හිතලා පසුතැවෙනවා. මම මේ දින්නේක ආයි ලබා ගන්න කොහොමද කියලා හිතලා නැවත තණ්හාව උපදව ගන්න කෙනෙක්. දින්නේ නැති අය ඔහුට වෛර කරනවා. දින්නේ නැති අය දිහා අඩුව මනසකින් බලන්න පුළුවන් මට්ටමට දිනපු කෙනාපත් වෙනවා. මේ සියල්ල අනිත්‍ය වෙන ලෝකෙක. කය දුබල වෙවි, කය අඩපණ වෙවි, කය අක්‍රීය වෙවි යන මේ යුගයක කොහෙද නිත්‍ය දේවල් කොහෙද බල කියලා දේවල් තියෙන මොන බලයේ තිබුණත් මැරෙනවා. මොන ශක්තිය තිබුණත් මොන පින තිබුණත් මොන දේපල තිබුණත් මැරෙනවා නම් මරණය ඉස්සරහ. මරණය කියන මේ අපිට ලැබිච්ච ස්ථිර ධර්මතාව ඉස්සරහ මේක අවබෝධ කරගන්න බැරි නම් අපේ ඉපදීම ඇත්තටම පාපයක්මයි. දුකටත් වඩා එහා ගිය දෙයක්. ඉපදීම දුකයි කියන්නේ මේ සසර පවතින හැටි දැනගන්න ධර්මතාව. නමුත් අපි ඉපදිලා ඉපදීම පාපයක්. ඇයි අපි ගැනවත් දන්නේ නැහැ. අපි ඉන්නේ කොහොමද? අපිට මේක ලැබෙන්නේ කොහෙන්ද? අපි දැන් මේ ලැබෙන එකෙන් කරගන්නේ ඊළඟට මොකද්ද? අපි කවුරු බවට පත් වෙනවද? අපි නපුරු කෙනෙක්, රෞද්‍ර කෙනෙක්, ජරා මිනිස්සෙක්. ඒ තත්ත්වෙට පත් වෙන්නේ අපිම ලෝකයට එහෙම ලෝකයේ එහෙම ජීවත් වෙනට අපි අකමැති. ඉතින් අපි ඒ තත්ත්වෙට යනවා. ඒක ලෝකයයි අපිට අකමැති කියලා අපි හිතන්න බැරි තත්ත්වෙට. අපි පත් වෙලින යුගයකයි එහෙම හිතන්න පුළුවන්කම උපදවන බුදුන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ. ඒ උතුම් බුදුන් වහන්සේ කෙනෙකුගේ දහම අහන්න මොනතරම් පිනක් තියෙන්න ඕනද ලෝක ජනගහණය? කොපමණද බෞද්ධ කොච්චරද? බෞද්ධ කියන්නේ නමට උප්පැන්නේ බෞද්ධ වෙච්ච පිරිස අතර නිර්මල දහම අහන්න බාධක දහසක් නැද? තව තව විවිධ දහම කියලා පෙන්වන්න පුළුවන් ලාමක අර්ථකථන තියදී සත්‍ය දහමක් හොයාගෙන තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න වෙරදරන සත්‍යවාදියෙක් වෙන්න මොනතරම් හැංගුණු මේ ලෝක කිසිකට සමකල නොහැකි පිනක් ඔබ තියෙන්නේ නැද්ද? ඒ පින විසින් ඔබ දහම තුළට ගේන්න ලැබීම තමයි
මනුෂ්‍ය ජීවිතේ ලබන්න තියෙන උත්තරීතරම පින කියලා බුදුන් වහන්සේ දේශනා කරා. ඒ සියලු දේ අතර දහම උත්තරීතරයි කියලා දේශනා කරා. සියලු දාන අතර ධර්ම දාණය උත්තරීතරයි. ධර්ම දාණය කියන්නේ දහම අහන්න ලැබෙන එක, දහම ලැබෙන එක, දහම තමන්ට ප්‍රධාන වෙන එක උත්තරීතරයි කියලා බුදු පියාණන් වහන්සේමයි දේශනා කරන්නේ. එතකොට ලෝකේ තියෙන සෑම බලයක්ම අතර උත්තරීතරම ශ්‍රේෂ්ඨම කිසිම වෙනසක් නොවන බලය දහමයි කියලා දේශනා කරා. එම නිසා අපි අන්නේ අපිම විසින් මහන්සියෙන් ලබාගත් වාසනාවන්ත අවස්ථාව මේ උදා කරගත් ධර්ම ශ්‍රවණය කරලා අපේ හැකියාවන් මතු කරගන්න පෙර ප්‍රාර්ථනා කරපු අපිම නිවන් දකින්න ප්‍රාර්ථනා කරලා ඇති. ඒ ප්‍රාර්ථනා විශාල බාරගානක් කරලා ඇති. එදා අපට සසරින් මේ මරණය නවත්ත ගන්න බැරි වුණාට අවදාහරි පුළුවන්කම ලැබෙනවා. ඒ ආරම්භ කර හැම කෙනාටම අපි දැන් ඉපදිලා තියෙන්නේ මැරෙන ලෝකෙක. මරණය ඉස්සරහා මොනතරම් දුකක්ද පොඩ්ඩකට හිතලා බලන්න. දැන් මම දැන් මැරෙයි. මට මොනතරම් දේවල් අමතක කරන්න තියෙනවද? මොනතරම් ඔබෙන් යැපෙන අය දෙයයිට කොච්චර අසාධාරණද මේ අපි මගේ මරණය හරහා ඉන්නේ කියලා හිතනකොට මහා බයක් එනවා. හිතන්න පොඩ්ඩක්. එතකොට දහම ඥානයක් වෙන්නේ. එතකොට ඒ අයට යන්නේමක් නැහැ නේද? මම මැරුණාට පස්සේ මගෙන් යැපෙන පිරිසට යන්න වෙන්නේ කොහටද? ඊට පස්සේ මම මැරෙන්න කිට්ටු වෙනකොට මට සතුටින් හුස්මක් ගන්න බෑ නේද? එතකොට මට හතුරෙක් මතක් වුණොත් මරණ දුකත් අස්සේ මොනතරම් අසහනයක්ද? දැන් ප්‍රියය මතක් වුණොත් ඒ අය දාලා යන එකක් දුකක් නේද? ප්‍රිය විප්‍රයෝගෙ දුකක් නේද? මැරෙනවා මොකක සතුටක් නැහැ. දැන් මේ නාහේ පොඩ්ඩක් කිර කරන් බැලුවම හුස්ම දෙක තුනක් ගන්න බැරි වෙනකොට අපට දැනෙනවා මර බයක් එනවා. දඟලලා අත කඩලා හරි හුස්ම ගන්න නගන කවුරු අපේ නාහේ මිරිකන් හිටියොත් කටත් එක්ක හුස්ම ගන්න එයා මරලා හරි මං හුස්ම ගන්න බලනවා. ඒ කියන්නේ මං ජීවත් වෙන්න තියෙන ආසාව. ඒක හරහා ප්‍රකාශ වෙන්නේ වෙන දෙයක් නෙවෙයි. මං ජීවත් වෙන්න තියෙන ආසාව. ඒ කියන්නේ මැරෙන්න බය. හරියට විග්‍රහ කරලා බලන්න මැරෙන්න බයයි. මරණය අධික දුකක්. ওই මැරෙන්න පටන් ගන්නදී හුස්ම හිර වෙනකොට ඔහොමනම් ඔබ හිතන්න මැරෙන මොහොත මොන වගේ වේදනාවක් ඇද්ද? මැරෙන මොහොතේ පිටට ප්‍රකාශ වෙන්නේ නැහැ. හේතුව තමයි අපේ මේ ශරීරයේ අවයව හයක් තියෙනවා. ඔබ දන්නවා ඇස කන නාසය දිව ශරීරය මනස කියලා. මේකෙන් ඇස කන නාසය දිව ශරීරය කියන කොටස් ඉස්සෙල්ල මැරෙනවා. අක්‍රිය වෙනවා. දිව කොට වෙනවා. ඇස් පෙනීම නැති වෙනවා. පේන්නේ අඳුරන්න බෑ. නාසයට ගඳ සුවඳ දැනෙන එක නවතිනවා. හුස්ම ගන්න අපහසු වෙනවා. ශරීරයේ සියලු අවයව අක්‍රිය වෙනවා. ඒතර හුස්ම ගන්න බැරි වෙනවා. පෙනාලු වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ හෘද වස්තු වේග අඩු වෙනවා. යා මහා වේදනාවක් දරනවා. දැන් නිකන් හිතන්න. දැන් ඔබට හෙම්බිරිස්සෙන් ප්‍රතික්ෂාවක් ඇදලා හුස්ම ගන්න අමාරුද? කොච්චර අමාරුද ඔබ හුස්ම ගන්න? ඔබ කොච්චර බයද? මැරෙයි හුස්ම ගන්න බැරි වෙයි කියලා ඔබ හිතේ කොච්චර ලත වෙනවද? ඔබ ඒකට බෙහෙතක් අරගෙන හොද කරගන්නේ බය නිසා. දැන් මේ ඔක්කොම එකසරට ආවොත් ඇස් නෙපෙනෙන එකක් තියෙනවා. දැන් ඔබ අඩවන් ඇස් පියාගෙන යන යාන්තම් පේනකම් බොඳ කරනවා. දැන් ඔබ කොච්චර බයද? මට නොපෙනුනොත් කියලා කොච්චර බයක් එනවද? එතකොට ඇස් නොපෙනෙන බය, හුස්ම ගන්න බැරි එකත්, දිව කොට වෙලා කතා කරන්න බැරි එක, කොහොම බයවල් කීයක් එනවද මැරෙනකොට? ශරීරය හීතල වෙනවා. මැරෙනකොට දන්නව දරදඬු වෙනවා කියලා හීතල වෙනවා. පේශි හැකිලෙනවා හීතල වෙනකොට. එතකොට කොහොම ඇත ඒවා? මහා දරුණු සීතලකදී අපි ගැහෙනකොට අපි රස්නයක් හොයන් යනවා. එතකොට සීතල කයේ මැරීමත් එක්ක මේ පස්පලක් මැරෙනකොට අධිකතර දුකක් එනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය මේ පස්පල මැරෙනකොට දුකක් එනවා. මනසේ පුදුම සිතුවිලි රෝගයක් පහළ වෙනවා. අපෝ මම බේරගනියෝ බේරගනියෝ වෙන මොකක්වත් එන්නේ නැහැ. කොහොම හරි බේරෙන්න බලන්නේ. ඒ වෙලාවට පින්වතුනි අපිට කතා කරන්න බෑ දිව කොට වෙච්ච නිසා. අපි කතා කරන්න කැහිල් නැහැ. කතා කරන්න කොහොමත් අක්‍රියයි. ශරීරය වැඩ කරන්න නිසා කතා කරන එක શબ્ද පිට වෙන්නේ නැහැ. දිව කොට වෙමිස කොහොමවත් බැරි වෙනවා. මේ දෙක. එතකොට හුස්ම ගන්න බෑ. එතකොට ඇස් පේන්නේ නැහැ. ඔබ මොනතරම් අසරණද? මේ මැරෙන මොහොත ආරම්භ වෙන හැටි මේ කියන්නේ. පළවෙනි පියවර ඔය. දෙවෙනි පියවරදී මේක සම්පූර්ණ 80% විතර අඩපණ වෙනවා. එතකොට යන්තම් පොඩ්ඩක් ඉතුරු වෙන සතිය දැනෙන්නේ පොඩ්ඩයි. හැබැයි ඒ පොඩ්ඩ හරි භයානකයි. මොකද හේතුව පිටට රූප පේන නිසා ඔබට දැන් ගාණක් නැහැ. පිටට රූප වෙන නිසා ශබ්ද ඇහෙන නිසා ඔබ සමතුලිතයි දැන්. හැබැයි ඔබට එක වංශ අර හතරක් වහලා එකක් ඉතුරු වුණොත් ඇහැ විතරක් පේනවා ශබ්ද ඇහෙන නැතුනොත් ඔබ ශබ්ද තියෙන තැනකට දුවනවා ඉක්මනට. ඔබට මේ හුස්ම ගන්න අමාරු තැනකදී හුස්ම තියෙන තැනකට ඔබ දුවනවා. මම දන්නවා. ඔබ දන්නවා. අර අන්තිම මොහොතේ මේ සියල්ලම ඔබට මැවිලා පේනවා. මරණයේ අන්තිම දෙවෙනි පියවර මේ මහා මැවිලා පේනවා. දැන් කෑ ගහන්න බෑ. උදව් ඉල්ලන්න බෑ. ඇඟ වැඩ කරන්න බෑ. ඒ මදිවට මතක් වෙනවා තමන් ප්‍රියය, අප්‍රියය මතක් වෙනවා. ඔක්කොම දුක් ගොඩක් එනවා. පළමුව මැරෙන්න පෙර දුක් ගොඩ එනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒකයි බුදුන් වහන්සේලා මේ අපි හිතන මට්ටමෙන් නෙවෙයි මරණය දුකක් කිව්වේ. අන්නේ මොහොත. ලෝකේ තියෙන උපරිම දුක
එතකොට මතක් වෙනවා දැන් මං නැති වුණාම ගෙදරට යන කල කුමක්ද දැන් ඉවරයි මැරෙන්න අමාරු මැරි මැරි උපදිනවා ඒ වෙලාවට බුදුන් වහන්සේගෙන් අහනවා ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ මරණය මොන වගේද කියලා බුදුහාමුදුරු කිව්ව මා ආනන්දය උපමාවක් ගන්න මේ ලෝකේ ඒ වේදනාවට උපමාවක් නැහැ කිව්වා නිරේ උපමාවක් ගන්න බෑ කිව්වා නිරේ වේදනාවක් ඉවර වෙන එකක් කිව්වා මරණ වේදනාව ඒ තරම් අමාරුයි ආනන්ද උපමාවක් ඉල්ලුවා පෙරලි පෙරලි ආනන්ද හාමුදුරුවෝ ඉල්ලුවා ආනන්දය උපමා ගන්න බෑ කිව්වා තේරෙන්නේ නැතිද එච්චර වේද ලෝකේ දරුණුම වේදනාව මරණය කිව්වා ඉතින් බුදුහාමුදුරුවෝ පටන් ගන්නෙ මරණම් පිදුක්ඛම් කියලා මරණය දුක අපි හිතනවා නිකම් මැරෙයි කියලා කවදාවත් නිකම් මැරෙන්නේ නැහැ තේගනම් මැරෙනවා මේ ශරණයක් ඇතුළත අපි ගොත් හුස්ම හිරවල දැන් මැරුණා පපුවම එයා මැරෙන්නේ නැහැ එයා එතන ඉඳලා මේ කයින් මැරෙන්න පැය ගණන් පැය 7 8 10 දවස් ගණන් ඉන්නවා සමහරට කයම් බාම් කරද්දිත් ඉන්නවා ජීවේ තියෙනවා අයින් වෙන්නේ නැහැ සිත වෙනයි කය වෙනයි මතක තියාගන්න සමාධිගත වෙන කෙනෙක් දන්නවා ධ්‍යාන වඩන කෙනෙක් දන්නවා මේ කයෙන් මිදිලා සිත තියන්න පුළුවන් කේස් ගහක උනත් ඒ සිත එච්චර සූක්ෂ්මයි මේස සිතට පවතින අවශ්‍ය දෙයක් නැහැ මේ කයෙ මොකක්වත් ඕනේ නැහැ ඒ පෙරපිනන් නිසා කය සිත සම්බන්ධ වෙලා තියෙන්නේ පව එනකොට මේ දෙක අයින් වෙනවා අයින් වෙනවා ඒක තමයි මරණ දුක කියන්නේ බුදුසසුන් වහන්සේ අන්නේ දුකෙන් බේරෙන්න ක්‍රමය කියනවා අපිට මාර්ගය ඒක අහලා තේරුම් ගන්න මොනතරම් වාසනාවක් ඕනද දැන් ඔබ ඔබට කවුරු හරි හෙට ගහනවා කියනවා හෙට මරණෝ කියනවා ඔබ කොච්චර බය වෙයිද ඔබ හෙට උදා වෙන්නේ අද දවසේ මොනතරම් දුකක් විඳගෙනද ඒ රෑ එළි වෙනකන් ඔබ අවදි ඒ මහා විශාල දුකක් විඳගෙන ඉඳලා ඔබ ඒ මොහොතේ මෙරි මෙරි ලේ පිච්චි පිච්චි යනවා. ඔබ දන්නවද මැරෙන්න ඉස්සෙල්ලා කෙනෙකුගේ ශරීරයේ ලේ ධාතු වෙනස් වෙනවා. එයා නොදැනුවත්ව වෙන්නේ. ඒක මරණ ධාතුව එයාට දැනගන්න බැරි වුණාට මරණයේ ධර්මතාවක්. ඒ ධර්මතාවට අදාළ පරිසරය හැදෙනවා. ලේ වල ශක්තිය අඩු වෙන්න ගන්නවා. කතා කරගන්න බැරි වෙනවා. දැනෙන ඒවා නැති වෙනවා. හැබැයි අර වේදනාවල් ටික එයාට දැනෙන්න ගන්නවා. එයා කිව්වට අපිට දැනෙන්නේ නැහැ. අපිට අනුන්ගේ වේදනාව දැනෙන්නේ නැහැ. අපි අහන් ඉදී අපේ වේදනාව කෙනෙකුට කියද්දී අහන් ඉදී ආ ඇත්තද කියයි. ඒකින් සමතක දැන් මේක ලෝකයට කියලා පුළුවන් බේර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුන් වහන්සේ ඒකයි කිව්වේ තමන්ගේ දුක තමන්ට විතරයි. ඒ නිසා තමන් මහන්සි වෙන්නේ මේක තේරුම් ගන්න ඉස්සෙල්ලා තේරුම් ගත්ත පිරිස ගැලවෙනවමයි සංසාරේ. එතකොට අපි මේ පෙර භවයේ කොහේ හරි ඉඳලා පින් කරලා උපන්නේ මනුස්ස ලෝකෙ මේ මැරෙන කයක් ලබා ගත්තේ. අපිට ඇයි අජරාමර භවයේ නොමැරෙන තැන උපදින්න පුළුවන්කම තියද්දී ලෝකයේ මරණාසන්න වෙලාවේදී මරණයක් කියන ඒ කරුමේ කරගහ ගන්න නෑ නොමරණ තැනට යනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේල වැඩ ඉන්න පිම්බිමේ මැරෙන්නේ නෑ. වයසට යන්නේ නෑ ලෙඩ වෙන්නේ නෑ. මොනම දුකක්වත් නෑ දුකෙන් තොර තැනට යන්න ලෝකේ යද්දී අපිට බැරි වුණා ඉතින් කියන්නේ. ඒ කියන්නේ අපි තාම මනුස්ස ලෝකෙ ඉන්නේ. අපිට කතා කරේ මනුස්ස යුගලේ නරයෝ කියලා කතා කරේ. අපි ඕන ඕන කෙලෙසක පැටලෙන නිසා පැටලුණු කෙලෙස් පවත්වන නිසා අපිට නරයෝ කිව්වේ. බුදුන් වහන්සේ මනුස්සයා කිව්වේ. මේ කෙලෙසුන්ගෙන් මිදෙන කෙනාට විතරයි නැතුව ඉන්න මෙහා කාටවත් මනුස්සයෝ කියලා බුදුන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ කියලාත් නැහැ. අපි වැරදිලා හරි තේරුම් ගත්තේ නැත්තම් මේ මරණ දුක අපිට නිවන් දකින්න බෑ. බුදුන් වහන්සේ දේශනා කරලා දුක තේරුම් ගන්න. දුක තේරුම් ගන්න කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක. ඒකට කියන බුද්ධ වචන තමයි චතුරාර්ය සත්‍ය. එතකොට අපි මරණාසන්න වෙලාවේ අර දුක්ඛන්දරාවක් පොඩ්ඩකට හිතලා බලන්න. හුස්ම ගන්න බැරුව පෙන සෙම පොඩ්ඩක් ඉර වෙනකොට අපි කොච්චර අමාරුවෙන් හුස්ම ගන්නවද? අපි මොනතරම් බෙහෙත් වර්ග කරනවද හුස්ම හොඳින් අදින්න? අපිට බැරි වුණාම අපි මෙරි මෙරි ඒ වෙලේ උපදිනව නේද? එහෙනම් මැරෙනකොට අර කෙනා තනියෙන් පණ අදිනව. පණ අදිනව කියන්නේ මෙතන ඉන්න උත්සාහ කරන වෙනමකුත් නෙවෙයි. පණ අදිනව කියන වචනේ තේරුම මෙතන ඉන්න රැඳෙන්න උත්සාහ කරන පෙර කර්ම විසින් අදිනව හැපැත්තට. මේ දෙන්න අදිනව. මෙතන ඉන්න තණ්හාවෙන් උපදවන ශක්තියයි කර්මෙන් අදින එකයි දෙකක්. ඒක දැනෙන්නේ මැරෙන කෙනාට විතරයි. එයා දුක් විඳලා මැරෙනවා. දුක් විඳින වෙලාවට මොකක් හරි මතක් වෙයි අවසානෙට. දැනුත් අපට මතක් වෙනවනේ එක එකේවා. හැම මොහොතම මොකක් හරි සිතුවිල්ලක් එනවනේ මතකේ කියන්නේ ඒක. ඒ වගේ මැරෙන වෙලාවට ඒ දරුණු සිතුවිලි හොඳේ වෙන්නේ නැහැ. නරක තැනක ගිහිල්ලා උපදී හිතන ඉඳලා තිදි තනන් අදින්න එපා මේ ටික. ගුටි ගන්න බැනුම් අහන්න. සතර අපායක උපන්න ගිනි හට්ටි උඩ ලඟින් ගිනි වතුර බොන්න. ගිනි අඟුරු උඩ උපදින්න. පිච්චි පිච්චි යන්න. මේක තමයි මේ අපේ ජීවිතයේ ස්වභාවය. මේ ජීවත් වෙද්දිම තමයි ඕක නවත්තගන්නේ. ජීවත් වෙද්දි ඕක නවත්තන්න පොඩි දෙයක් බුදුන් වහන්සේ දේශනා කරේ. මම මේක පොඩි දෙයක් කියලා කියන්නේ බැලුවා මේ ලෝකයේ මහ ලොකු දේවල් කරන මොකක්වත් ප්‍රතිඵල නැහැ. බුදුන් වහන්සේ දේශනා කරන මේ පොඩි දේ කරපු ගම මහත් ප්‍රතිඵලයක්. මහත් ඵල මහානිසංස. ඒක මගේ වචනයක් නෙවෙයි. ඔබ දන්නවා මහත් ඵල මහානිසංස. බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම දේශනා කරන පොඩි දෙයක්. ඒ රාග දේශ මොහොතින් ඉඳින්නේ. ඇසුරු කරන්න එපා. ඒ ඇසුරු කිරීම නිසා
නුඹල මේ අනාදිමත් සංසාරකෙට වැටුණා. ඒක ඇසුරු නොකර ඉන්න නම් මරණය මෙනෙහි වෙන්න ඕන. අසුබය මෙනෙහි වෙන්න ඕන. ජීවිතයේ තියෙන අනර්ථය මෙනෙහි වෙන කෙනාට තමයි විදර්ශනා ඥාන පහළ වෙන්නේ නැත්නම් පහළ වෙන්නේ නැහැ. දහම කොච්චර හැවතු ඔබ සසරින් ගැලවෙන්නේ නැහැ. සංසාරේ තමයි වැටෙන්නේ. සසරින් ගැලවෙන්නේ සෝවාන් කෙනා විතර. එතනින් තමයි පටන් ගන්නෙ සසර නොවැටෙන තැන. ඉන් මෙහා පැත්ත අපි ඉතින් අද දහම අහලා බයි සතියකින් නම් අපිට දහම අහන්න හිතෙන්නේ. අපි ඇත්තටම ගොඩක් පෞකාරණ ගස්සෙම තමයි ඉන්නේ. ආයි අපි එන්නේ සසර ඉපදිලා මෙහෙට. මනුෂ්‍ය ලෝකෙට එන්නේ. මනුෂ්‍ය ලෝකයෙන් ඔබ කොච්චර කී දෙනෙක් බේරෙනවද? ඔබ මහන්සියෙන් හම්බ කරන කී දෙනෙක් කඩා වඩා ගන්න බලන් ඉන්නවද? ඔබට කී දෙනෙක් කිරිසියා කරනවද? ඔබට කොච්චර හතුරු බලවේගයක්ද? ඔබ කීයකින් කී කොයි කොයි උප්පර වැට්ටි වලින් බේරෙනවද? ඔබ හිතලා බලන්න මෙනෙහි කරනකොට මේ සංසාර බියකරුකම දැනෙන්නේ. එතකොට ගැලවෙන උමනා වෙන්නේ. එහෙම නොදන්න අයට එන්නේ නැහැ මේ. සංසාරේ මේ තරම් භයානක නම් මෙතනින් ගැලවෙන්න ඕනමයි කියලා මහා අදිෂ්ඨානයක් අන්න පෙර කරපු පින් ඔබ කරපු ප්‍රාර්ථනාවන් බුදුන් වහන්සේලා ඉස්සරහා ඔබ මේ දහම අහලා ධම්සභා මණ්ඩපවල දහම අහලා දහමට ආශ කරලා ඔබ හදාගෙන ආපු පෙර පින් බලයන් මතු වෙනවා. මේ දහම අහනකොට ඒ මතු වෙන්නේ අනේ හරි සතුටක් නේ. ඔබට කරේ බුදුහාමුදුරුවෝ කරන්න කිව්ව පොඩි දෙයයි මේ මරණය නවත්ත ගන්න. ද්වේෂය පහළ වුණාම ද්වේෂය දකින්ද ඒ ද්වේෂය ඔබ හදපු එකක් නෙවෙයි ඔබට හැදුණු ධර්මතාවක් කියලා දකින්න. ඒක අනර්ථයක් කියලා දකින්ද එච්චරයි. රාගය පහළ කළ ඔබ හිතන්න මේ මට ආපු ධර්මතාවක් පාප ධර්මයක් මට පහළ වූ ධර්මතාවක් විතරයි. මේක මම හදපු දෙයක් නෙවෙයි. ඔබ ඔප්පු කරගන්න අන්න එදාට ඔබ රාගෙන් බේරෙනවා. මෝහය පහළ වුණාම මේ මං හදපු දෙයක් නෙවෙයි මේක ධර්මතාවක් මට පහළ වූ දහම. මේක අකුසල ධර්මයක් මට හානි කර දෙයක් කියලා හිතන්න. එතකොට මේ ධර්මතාවල ආඩපන වෙල යනවා. වෙනද නොදැක්ක දේවල් දකින්න ඇසක් ඔබට හැදින්නේ. ඔබට කෙනෙක් දැක්කම හිතෙන්න පුළුවන් අර මගේ හතුර. අරගෙන පාර යන හැටි මම නරක් වෙලා. මේ හැට පේන රූපෙන් අපි කොච්චර නරක් වෙනවද? එමිනේ පාර යන්නවත් දන්නේ නැහැ. දැන් මම යනවා දහරිට. මං එයා යන්න දන්නේ නැහැ කියලා මං විඳින දුක බලන්න. අනුන්ගේ රූපයක් මෙතන අල්ලගෙන. අපිට මේ සිත හැදුවද හැදුණද? හැදෙනවා. නිකම් පේනකොට හැදෙනවා. අපි ඒක ඇසුරු කරනවා. ඇසුරු කරනවා කියන්නේ එළිය කෙනා දිහා බලනවා කියන්නේම. ඇදේට යන කෙනා දිහා අපි ඒ ඇදේට යනවා කියලා බලනවා කියන්නේම අපේ හිතේ හැදුණු කෙලෙස් අපි දකින්නේ නැහැ. අපේ හිතේ හැදුණු කෙලෙස් ඒ මොහොතේ දකිනවා නම් ඒ කෙනා ඇදේට යනවා කියලා බාහිර කෙනා දිහා බලන එකත් නවතිනවා. දෙකම එකයි. එකම මොහොතේ මේ දෙකම වෙන්නේ. ඥානවන්තයා තමන්ගේ කෙලෙස් දකිනවා. මෝඩයා අවිද්‍යාව ඉන්න මෝඩයා අනුන්ගේ වැරදි දකිනවා. අනුන්ගේ වැරදි දකින මොහොතේ මේ වැරදි දකින්න හැදෙන කෙලෙස් ටික දකින කෙනා පින්වත් කෙනා ප්‍රඥාවන්තයා සංසාර කතරෙන් ඈතර වෙන කෙනා මැරෙන වෙලාවේ දුක නැතුව මැරෙන ඇස්පිල්ලම් හෙලන වේගෙන් කයින් යනවා එයා දන්නේ නැහැ මැරෙන. අන්න එතෙන් දෙනකම් මෙයාගේ හිත සියුම් වෙනවා. එයාට මොකුත් මතක් වෙන්නේ නැහැ මැරෙද්දී. එතකොට මේ හොඳ සියුම් තැනකට හිත ආවම එයා උපදින්නේ බ්‍රහ්ම ලෝකවල. දිව්‍ය ලෝකේ පරද්දල එයා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ පහළ වෙනවා. එතෙන්දී මොන හෝ කලක නැවත පහළ වෙන බුදුන් වහන්සේ කෙනෙකුගෙන් සද්ධර්මය අහලා නැවත මරණ තැනකට එන්න නැති තැනටම පරිනිර්වාණය දක්වා හිත ගමන් කරනවා. අපි ඒ සඳහායි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. අපි හොඳටම දන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අය අඟුලිමාල මහා දරුණු අය අන්තිම ඉහළ පරතරක හිටපු අසරණකමින් පරතරක හිටු කිසා ගෝතමීල පටාචාරල රජ්ජුමාලල මේ වචනේ දෙකයි අහලා තියෙන්නේ. පොඩි ධර්ම කරුණු ටිකක් අහලා තියෙන්නේ. මේ දණුන්ට උගුල් ලැබපු අය බුදුහාමුදුරුවන්ගේ ශාසනේ බුදුහාමුදුරුව හම්බ වෙනකම් වචනේ දෙකයි බුදුහාමුදුරුවන්ගෙන් ඇහුව ඉවරයි. විඳවන දෙයක් නෙවෙයි මේක. ඔබට අමාරු දෙයක් නෙවෙයි අපි මේ කතා කරන්නේ. පින්වත් බුදුන් වහන්සේ දේශනා කරේ පොඩ්ඩක්වත් අමාරු දෙයක්ද බලන්න. හැබැයි මේක හවුලේ කරන්න බෑ. මේ අය හවුලේ මෙතන එකට ඇහුවට ඇහින්න ඕන තමන්ගේ හිතට. මේක හිත කෙලෙස් පහළ වෙන්නේ නැහැ හවුලේ. මට එන කෙලෙස් අනික් කෙනාට එන්නේ නැහැ ඒ වෙලාවේ. එයාට වෙනම කෙලෙස් ටිකක් මට වෙන කෙලෙස් ටිකක්. මම යාදීහා බැලුව මගේ කෙලෙස් මට පේන්නේ නැහැ. මන් දිහා බලන්න පුළුවන්කම හැදෙනකන් අපි කවුරුත් බෞද්ධ වෙන්නේ නැහැ. බෞද්ධ කියලා කියන්නේ බුදුන් වහන්සේ මාර්ගය අවබෝධ කරගත්ත මාර්ගය භාවිතා කරන කෙනා. ඉන් මෙහාය ප්‍රතඥයෝ සබ්බේ ප්‍රතඥා උන්මත්තක උන්මත්තකේ. ඒ කිව්වේ ඉහ හැරුණා තේ දුවන අය හිත කියන දේ කරන අය. බුදුන් වහන්සේගේ දරුවෝ කියන්නේ හිතේ තියෙන කෙලෙස් හිත කියන පළියට නොකරන හිත මට්ටු කරන කය හිත දෙක වෙන් කරන හිතට කය උදව් කරන්නේ නැහැ පව් කරන්නේ. කයට උදව් කරන්නේ පව් කරන හිත මේ දෙන්නම වෙන් වෙන මේ දෙන්නගෙන් ඈත් වෙන චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය හිත කියන අරයට බනින්න හිතට බනින්න බෑ. කවුද බනින්නේ? කයයි වචනයි.
වචන කතා කරන්න බෑ කය උදව් නැතුව. ඉතින් හිත කියන අන්නහිට බණින්න. මේ මෝඩ කය සතර මහා ධාතුන්ගේ හැඳුරු මෝඩ කය බණින්න. බැන්නම මේක සංසාර කර්මයක් බවට පත් වෙනවා. දැන් එයාට හිතෙනවා. හිත කියන්නේ මායයා. මායයා කියන වරේට බණින්න. ඒක බුද්ධ වචනේ නෝ. මේක සිතක් නේද? මේ සිත. සිතක් කියලා හිතනකොටම කයට මේ පණිවිඩ එන්නේ නැහැ. අන්න කය නතර වෙනවා. මේ ක්‍රියාවෙන් කය මිදෙනවා. ඒකට තමයි පිංගතුනි විසංඛාරය කියලා කියන්නේ. සංඛාරය කියන්නේ සකස් වීම, විසංඛාරය කියන්නේ සකස් නොවීම. එතකොට හිතට ආපු ගමන් අපි දැක්කා කයෙන් මිදුණ පළමුව පළමුව ඔබට පුළුවන් වෙන්නේ කයෙන් වෙන අකුසල් ටිකෙන් මිදෙන්න. හිතෙන් එනකෙ මිදෙන්න අමාරුයි. ඒ කයෙන් මිදි මිදි යනකොට යාට යම් වෙලාවක දැනෙන්න ගන්න ඔයක පාට පුදුම සතුටක්. ඒක පාරට දැනෙන්නේ. මං හරි වාසනාවන්තෙක් දැන් මං පව් කරලම නැහැ. දැන් මට පව් කරන්න පුරුදු නැහැ. හිත කිව්වට මං කරන්නේ නැහැ. මමෙක් වෙලා යා මෙනෙහි කරලා දකින්නේ එයාගේ මේ කයසිත පව් එක්ක සම්බන්ධ වෙන හැටි. දැන් කය මුදවල මුදවල පුරුදු නිසා කය දැන් එයාගේ ක්‍රියාවෙන් මිදිලා අන්න එයා එක් අංශකින් සීලෙන් දිනුනේ කායේන සංවර සීලේ කියන කොටසෙන් කායේන සංවරෝ සීලෝ මනසා සංවරෝ සීලෝ මේ සීලේ කොටස් තුනෙන් මෙයා කයෙන් කරන පවෙන් ගැලවිලා එයා නිවිලා දැන් හැබැයි හිතේ තියෙනව කෙලස් හිතට මේ වෙනවා මෙයා නැවැත්තුවේ කයෙන් කරන කොටස විතරයි අන්න ඒ කයෙන් කරන කොටස නවත්තගත්ත කෙනාට දැන් ඊළඟ අවසාන පියවර අවසාන සහ එකම පියවර හිත සුද්ධ කරන එක විතරයි. එයා ස්පියාගෙන ඉන්න. මතක් වෙන හැම එකම සිතුවිල්ලක් නේද? වතුරට වැටෙන තා වතුර බිඳුවකින් බිබුලක් ඉස්සිලා නැති වෙනවා. ඔබ දැකලා ඇති. නිශ්චල වතුරට වතුර බිඳුවක් දැම්මම ඒ තිබුණු වතුරයි උඩින් වැටෙන වතුර දෙක එකතු වෙලා බිබුලක් වගේ හැදිලා නැති වෙලා යනවා. ඒ වගේ ඔබට පේනවා ඇති සිතුවිලි එනවා සිතුවිලි නැති වෙලා යනවා. ඒ කියන්නේ ඔබේ වචනිකව මත එක එක දේවල් මතක් වෙනවා ඒ මතක් වෙන දේ නැති වෙලා යනවා. ඔබට බලාගෙන ඉන්නකොට හිතේ පේනවා හිතෙනවා නැති වෙනවා හිතෙනවා නැති වෙනවා ඔබ මේ දකින්න කවදාවත් නොදකපු පුදුම සහගත දෙයක් ඔබ තුලින් සිතුවිලි පරපුර මෙච්චර කලක් ඔබ තුල ඔබට නොපෙනෙන ජීවත් වෙලා තියෙනවා දැන් අන්නේ රහස හෙලි කරගත්තා ඇති වෙනවා නැති වෙනවා ඕකට කියන්නේ උදේවය ඥානෙ බුදුන් වහන්සේ දේශනා කරේ නව මහ විදර්ශනා ඥානවල නිවන් දකින්න ඥානවල ඉහළින්ම දේශනා කර ඥාණයන් තමයි උදේවයි ඥාණය කියන්නේ ඇති වෙනවා නැති වෙනවා මොනවද අරමුණු ඇති වෙනවා අරමුණු නැති වෙනවා එයා කවදාවත් නොදෙකු මේ අරමුණු වල තියෙනවා මහා දැඩි ද්වේෂ සහගත අරමුණු දැඩි රාගික හැඟීම් මෙයාට පේනවා දැඩි මෝහ හැඟීම් රාග දේශ මොහ මේ සිතුවිලි වල තියෙන හැටි මෙයාට දැනෙනවා ඒතර වෙනද මගේ හිතට මේක ආව මම මේක ක්‍රියාත්මක මට මහා බලපෑමක් මේ සිතුවිල්ල කරා මන් ලව්ව මේවා ක්‍රියාත්මක කරලා මගේ කය ඔබ මම කියන්නේ කයට මන් දන්නා මේ හැම කෙනාම මම කියලා කියන්නේ කයට නමුත් ඔබ මතක තියන්නේ වැරදි මේ තුන්දොරම එකතු කරලා මම කියලා ඔබ කියන්නේ නමුත් ඔබ මෙච්චර කලක් කයින් වෙන එක කරා දැන් කයින් වෙන එක නවත්තලා කියනවා මම් බේරුණා කියලා නමුත් හිත ඇතුලේ තාම සිතුවිලි පරම්පරාව හටගන්න එක නැවතිලා නැහැ විවිධ අරමුණු වෙනවා අරමුණු නැති වෙන ඔබ ඇසුරු නොකර නිසා නැති වෙනවා ඔබට මහා සතුටක් වෙන ඔන්න ඔතෙන්දී ඔන්න ඔබට තමයි දැහැන් ගත වුණා කියන්නේ කයින් වෙන ක්‍රියාවෙන් මිදිච්ච කෙනෙක් සිත දැක දැක සිතේ සිතුවිලි සිත තුල හට ගන්න අපි උපාදාන ස්කන්ධ කියන මේ සිතුවිලි ජාලාව සංස්කාර කියන මේ සිතුවිලි ජාලාව ඇති වෙනවා නැති වෙනවා එයා දකින්න ගන්න ජීවිතේ පළවෙනි සැරේට එයාට පුදුම සතුටක් පුදුම සහැල්ලුවක් කවදාවත් නොදැනෙන පුදුම ප්‍රීතියක් දැනෙනවා මේ කියන්නේ මේ වෙන කෙනාට එයා දන්නේ එයා දන්නවා මේ ලෝකෙ රජ වෙලවත් මේක ලැබෙන්නේ නැහැ මේ ලෝකෙ මුළු ලෝකෙම ලියලා දුන්නත් මට මේක ලැබෙන්නේ නැහැ ඒ තරම් උතුම් දෙයක් නිසායි රජවරු මේව අතහැරලා බුදුහාමුදුරුවෝ සරණ ගියේ පෙර පින් ඇති අය ඔබට මේ தත්තරෙ එන්න පුළුවන් ඔබ කය මෙල්ල කරගෙන යන්න කයට දෙන්න එපා මේ කියන ද්වේෂේ රාගේ මෝහේ කියන අන්තයට යන්න මේවා නවත්තලා 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 යනකොට හිත විතරයි ඔබට මෙල්ලගෙන තප්පරෙන් පුළුවන් ඒක කයෙන් අත්දැකීම ගන්න කය බාහිර දෙයක් හිතට කය බාහිරමයි හිත කය ඔබේ නෙවෙයි කය සතර මහා ධාතුන්ගෙන් හැදුණු දැන් කාපු බත් වල ඔලුවෙන් ඔබේ කය හැදෙන ඔබේ කියලා කිසිම පෙන්වන්න දෙයක් නැහැ මේ හැදෙන්නේ කන්නේ බත් හැදෙන්නේ නියපොතුලේ කෙස් නිය ඇස් ඉස් මාස්ලේ සෙම්සොටු මල මුත්‍ර ඔක්කොම හැදෙන්නේ ওই බත් වලින්ම තමයි එතකොට මේ ඔක්කොම අනිත්‍යයි ඕවා තමයි ලෙඩ වෙනෝ කියලා තියෙන්නේ මේ එහෙනම් ඔබට අයිති දෙයක් නේ ඔබ ගන්න කෑම කියලා ගන්න වේදනාවක් කෑම කියලා ගන්න දුකක් කෑම කියලා ගන්න ඔබෙනවන දෙයක් ඔබට කවදා හරි මේක ඔප්පු වෙනවා ඒ වගේ ගැඹීර දහමක් ඔප්පු වුණු දවසට
ඔප්පු කරගන්න පුළුවන් දවසට තේරුණු දවසට අවබෝධ වුණු දවසට ඔබට නිවන් දකින්නම තවම මුකුත් කරන්න ඕනේ නැහැ හිත සුද්ධ කරන පොඩ්ඩ විතරයි කරන්න තියෙන්නේ එම නිසා පින්වතුනි කය 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 මෙල්ල කරන්න හස්තිය දහසක් මහා හස්තිය මහා සද්දන්ත කුලයේ හස්තිය දහහක් මෙල්ල කරන මිනිසයා වීරෙක් නෙවෙයි කිව්වා ගය ඔබ දන්නවා මහා හස්ති කස්ති දහහක් එක හස්තියයි कोई किन सद्दंत गुले अति उपमा करे एतु दाहक बले तीनों तानिया था सद्दंत गुले ऐते कुट ऐते कुट हस्ती दाह दाह कट कराना बेरी बेड़ा वैको मानुसे को एतु दाह दाह मेल करना बुद्धू हाँ तो कुने एक बाले अपने बाले किया ने हित एक वारत देखा ला सुध करने के ना अरे उक्को मुबाले याता ऐतो बड़ा पिंगत ओबट ओबट मम देख मगे सीत कव दावत दखल ये मट मे पेनुन हित मे सतुट खाए नवत्पुगे मम्मी खाएं पाव नौकर 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 टीके दवा पुर्दर पुगे सीत दखीन को प्रीति आगती है ऐके दहा देवनी देहान प्रीति आज्ञान सुख आज्ञान कथाकर दैनि नाम खाए नवत्ल खाय खाय की मे सत्य मे किसी में अरमुन तू खाए मे यान सीत वहाल से वेदन खाए හිත කියන්නේ ඔය කය කරලා හද දෙන්න තු ඉන්න හිත කිව්ව ආරයට ගහන්න කය ගිහිල්ලා ගැහුවා කය මෝඩයනේ උපමාවට ගත්තේ අන්දේ ගුගු පිටේ පොට්ටේ ගුගු පිටේ කොරෙක් යනවා අත් දෙක නැති කකුල් දෙක නැති මිනිහ කොටේ ඇස් නැති මිනිහට ඇස් දෙක විතරයි නැත්තේ මිනිහා කරන්නේ අරය කර තියන් අල්ලන් යනවා අන්දයට ඇස් පේන්නේ නැහැ නේද මේ කඳ අයිති මිනිහට ඇස් පේන්නේ නැහැ अद्देक तीन ककुल देखे तीन दम मिनिया महा वालक बैठे नहीं आना अरे इन मिनिया कह गया ना वाला मेरे हाइट पुलवंद हाइट में क्रिया को पुलवंद बै बेन एस्टे के पेन न पिन सा अरे यहाँ कोच्चर कह गया हुआ तेरे ना बुध हम लोग कोच्चर को तपिट पुलवंद डैरी मको आप ही आंदे निशा बने ऐसे नहीं थी मिनिहा बुध हम लोग अत्ते मेरे को मामा ने उपमा ऊपर विस्तर करने ऊपर तेरे ने मत कमी वही तो गैंबरू उपमा ගිහිල් අරගනා දැන් උඩ ඉන්න කොටා කියනෝ යන්න එපා ওই පැත්තට කෑ ගහනවා අනේ මේ අන්දිය දන්නවයි මොන පැත්තක්ද කියන ඌ ගිහිල්ලා වැටෙනෝ දෙන්න මෙවරයි අර යන්න එපා කිව්ව එක සමානයි බුද්ධ ඥාණයට දැන් මේ කයට කියනවා ඔබේ කයට කියනවා බුදු ජාන් වහන්සේ කියන මේ වැඩේ කරන්න එපා කරන්නේ නැද්ද බනින්නේ නැද්ද ඔරවන්නේ නැද්ද නටන්නේ නැද්ද මානින් නැද්ද දන්නවා කියලා හිතන් ඉන්නේ නැද්ද? තාම නැවතිලද? එහෙනම් ඔබට දෙහන් වෙඩෙන්නේ නැහැ. එහෙනම් ඔබට මේ ඵලෙ එන්නේ නැහැ. ඔච්චර කරත් එන්නේ නැහැ. ඉස්සෙල්ලා කයෙන් මිදෙන්න ඕනේ. පළමුව මිදෙන්න තියෙන දේ තමයි කාය සංවර සීලය. කායන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ. මනස සංවරෝ සාදු සබ්බ දුක්ඛ පමුච්චතෝ. එහෙම නේද බුදුන්හස දුක නිදහස් කියතර පිළිවෙලක් තියෙනවා. අපිට ඕන විදිහට බෑ. කයට එන එක තමයි කයෙන් නවත්තන්නේ අපි සිතට එනදී කයෙන් ක්‍රියාත්මක නොකර නවත්තන්නේ ඒ නවත්තන්නේ අවබෝධයෙන් නවත්තන නවත්තන්නේ ඇයිද මොකද්ද දැනින්නේ සැහැල්ලුවක් දැනෙනවා සතුටක් දැනෙනවා මං හිතන්නේ භාවනා කරන භාවනා කරන කෙනෙක් ඕක මේකට දැනෙල ඇති තමන් මෙල්ල වෙලා ඇති පහන් ලක්ෂයක් ඔබ බුදුහාමුදුරුවෝ පත්තු කරන තප්පරයක් වටින්නේ නැයි පහ ඔය පිරික්කියන් කල්පයක් තප්පරයක් නෙමෙයි ඇස්පිල්ලන් හෙලන මොහොතක් සිත දකින්න කෙනාගේ බලය මොකද්ද ඒ බුදුන් වහන්සේ කරන්න කිව් දේ කරනවා අපි කරන්න කිව් දේ සජ්ජායනය කරනවා කරන්න කිව් දේට පහම්පත්තු කරනවා අපි නැතන අන්න එතනින් මිදෙන්න ඒක කරන්න භාවිතා කරන ගම එයා නිකන්නේ භාවිතා කරන කෙනා පත්තු කරන පහනේ ආලෝකය අචින්තියයි භාවිතා නොකරන පහන අඳුරයි අන්ධෙක් පත්තු කරන පහන ඒකත් අන්ධ විශ්වාසයක් විතරයි එම නිසා ඔබ වාද මෙල්ල කරන්න පටන් ගන්න මේ යන වෙලාව දැන් මෙතන ඉඳලා ධර්මස්වණේ කළා පිට වෙන ඔබ හිතන්න ඔබ වාඩි වෙලා ඔබ සීට් එක හම්බෙන්නේ නැහැ වෙන කෙනෙක් වාඩි වෙයි ඔබට පුළුවන්ද ඇඹරිච්ච නැමිච්ච සීට් එකක වාඩිලා සතුටින් යන්න අර දුක නසා ගන්න අර වෛරය අයින් කරලා යන්න ඔබ බිම වාඩිලා යන කට්ටිය කියන නෑ මෙතෙන්ට නෑ නෑ මට මෙතන හරි ෂොක් ඇයි එතන හොඳ කරේ බුදුන් වහන්සේ ඔබ අර සීට් එකට ආසාව නිසා ඔබට දුන්නු දේශේ අයින් කරේ බුදුන් වහන්සේ ඔබ දැන් බුදුහාමුදුර සරණ යන්නේ ඔබ ඇත්තන වාහනේ ඉක්මෝලා යන්නේ වාහනේ තුල ඔබ ඔබ යනකොට බැරි කෙනෙක් ඇවිල්ලා වාඩිලා නිඳ ගිහිල්ලා ඔබ හිටපු මුල්ලේ ඔබ ආස ඇති එළිය බලන් යන්න ඔබ දන්නේ මේ තණ්හාව ඇසුරු කළ මහා මහා ද්වේෂයක් ඇසුරු කරන්නේ ඒක නා එතන ඉන්නකොට ඔබ සතුටු වෙන්නේ අනේ පව් කොච්චර එයා සතුටු වෙච්චා මම බිම වාඩි වෙනවා
මට මේ බිම වාරලා සතුටින් යන හැටි කියන්නේ බුදුන් වහන්සේ. අනුන්ට ධර්ම දාණය දෙන්න කියන්නේ මගේ අයිතිය මං අනුන්ට දෙන්න කියන්නේ බුදුන් වහන්සේ කියලා මම සතුටින් යන්නේ. ඔබ නොදැනගත්තර බුදුහාමුදුර සරණ යන්නේ වාහනේ ඉන්න කෙනාට පදවන කෙනාට කොච්චර ආනිසංසයක් වෙනවද? ඉන්න හත්මුතු ගමකට මේ ආනිසංස ලැබෙනවා. අන්න ඒ වගේ පටන් ගන්න. ඔබ යනකොට කඩේ පාන් ඉවරයි. අන්තිම ගෙඩියත් කෙනෙක් කරන් යනව පේනවා. ඒ මුදලාලි කියනවා අයියෝ යථා පොඩ්ඩක් ඉස්සුණු නන්දන අර මිනිහරි නිකන් ගෙනියන්නේ. දැන් ඔබට මොකද්ද හිතෙන්නේ? නිකන් ගෙනියනවා කිව්වම අයියෝ මට අරක තිබ්බනම් හොඳයි. දැන් ඔබේ හිතේ නේද මෛත්‍රිය? සුවපත් වේවා කියන්න පුළුවන්. බෑ ඔබට එනවා ඕක ඉතුරු කරන්නේ නැහැ. පහන් ගෙඩි ඇති අපිට මහා මාරයක් වෙන්න. අන්න ඒ වෙලාවට බුදුහාමුදුර සරණ යන්න. මොකද්ද කරන්නේ? මගේ හිතට ආවි සිතුවිල්ල. මේ සිතුවිල්ල මමෙක් කරගන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරා. මේක මමෙක් කරගන්නේ නැහැ. මේක පෞකාරයක් වෙන්න දෙන්නේ නැහැ. මන්තුල පෞකාර ක්‍රියාවක් බවට පත් වෙන්න දෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. කරලා නවත්තලා දාන්න. මොකද නවත්තන්න කරන්නේ? ඒ සිතුවිල්ලම මට අනර්ථයක්. ඒ සිතුවිල්ල මට අසුභයක්, මට අවඩක් කියලා මෙනෙහි කරන්ද, මෙනෙහි කරන එකයි විදර්ශනාව කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙනෙහි කරන එක. එහෙම ටික දවසක් මෙනෙහි කරනකොට ඔබටම දැනෙන ඔබේ කය වෙනස් වෙනවා, වර්ණය වෙනස් වෙනවා. ඔබට දැනෙනවා ඔබට හැල්ලු වෙනවා. ලෙඩ තිබුණා නම් හොයන්නවත් නැති වෙනවා. සංසාරේ බහා කර්මපත තියෙන්න පුළුවන් සදාහට එක තැන් වෙන ලෙඩේ හොයන්නවත් නැහැ. අවුරුදු දහස් ගානකට පස්සට යනවා. හැබැයි 1000කින් පස්සේ 100කින් එනවා. එතකොට ඔබ මෙහි නිරෝගී වෙලින්ද මේකෙන් පිරිනම් පාළු වෙනයි එන්න කෙනෙක්. අර මේ සේකර ගන්න අපි කියන්නේ උගන්වන්නේ බුදුන් වහන්සේ ආයුරා රෝග්‍ය සම්පත්‍ය දේශනා කරේ බුදු පියාණන් වහන්සේ. ඔබ දැන් මේ තීරණය ගත්තත් අද මට කයින් කරන්න එන සීළු වැරදි වෙද මං අද නවත්තනවා. මේ කය කොච්චර පිනෙව්වත් ඔබ සතුට ජීවිතේ ගෙනියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මෙතන? තප්පරෙන් ඉවර හැම සතුටම. ඉතින් ඒ අනිත්‍ය වෙන දෙයක් ගන්න ඔබ මොනතරම් දුක් විඳිනවද? නේද? මේ අනිත්‍යයි කියන සතුට කෑමක් රසයි කියලා ඒක ගන්න පයින් කිලෝමීටර් ගණන් යනවා. ගීල් අරග කහපු ගමන් රහයි වරයි. අනේ මෙච්චරවත් නොදන්න මිනිස්සු මේ රසය හොයාගෙන අර සිටියට යනවා. ගීල්ල පොලිමේ ඉඳලා අරහ අරගෙන එල්ලනවා, බෑග් එකක දාගෙන ඇවිල්ලා උයලා කනවා. කනකොටම රහයි වරයි. ගිල්ල ගමන් රහ දැනෙන්නේ ඊට පස්සේ. අත දාලා ඇද්දොත් එන්නේ මමනේ, පිටිපස්සෙන් ඇද්දොත් මලමුත්. අපිට කොහොම කහපු රසයක් හොයන්න පුළුවන්ද? ආය උගුනේ පොඩ්ඩක් ඉදලා කට දාන රහයි කියන්න පුළුවන්ද? එතකොට එන්නේ තිත්ත. මෙච්චර අනිත්‍යක් අපිට බුදුහාමුදුරු හම්බුනා නම් තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේව දේශනා නොකරනම් අපි පිස්සු ටිකක් අර පිස්සු වාසී තා පිස්සෙක් විතරයි. ඒ පිං සිද්ද වෙන උන්වහන්සේට මහා ගෞරවයක් වෙන්නයි අපි මේක තේරුම් ගත්තේ. දැන් පුළුවන් ලෝක කෙනෙක් හොඳ රස දෙයක් අද්දි අපිට බලා ගන්න මට මොකුත් වෙනවද කියලා. මගේ හිත මක්කාරි කියනවද? අරිට විරුද්ධද? මං විරුද්ධකම කන්නේ නැහැ. විරුද්ධකම අයින් කරලා ඒ සංඛාරෙම අයින් කරනවා. ඉස්සෙල්ලා පිටත ක්‍රියාව නැවතු. ඊළඟට මේක සිතුවිල්ලක්මයි මට ආපු දෙය කියලා දැක්ක ගමන් විදර්ශනාව සම්පූර්ණයි. කයෙන් මිදුන, සිතෙන් මිදුන, දෙකෙන්ම මිදුණා. තවත් මිදෙන දෙයක්? අර යා වැරදි කරුණාන මට බනින්න වචනේ නෝද නැද්ද? එනවා. සිංහලෙනුත් එහාය වෙනවා. ඇත්ත කතා කරමු. එයා වැරදි කරු කියලා පෙනුනොත් මම නිකන් ඉන්නේ නැහැ, මම පාස් වෙන්නේ නැහැ කියලා එන්නේ. චණ්ඩියෙක් කියලා හිතන් ඉන්නේ. බාලය හිතනවා චණ්ඩියෙක් කියලා. දුබල පව් කරන කෙනා හිතනවා මං චණ්ඩියෙක් කියලා. කියන්න කෙනෙක් නැතිකමට අඟුලිමාල මැරුවේ බුදුන් වහන්සේ පහළ වුණ දවසින් ඉඳලා නැමැත්තුවා. මේ රටේ සියලු මිනිස්සු හොඳ තැනට ගන්න පුළුවන් කියනයි ඉන්නවනම් ඔක්කොම හොඳයි ඉන්නේ. මේ රට පින්වත් රටක උපදින්නේ නැහැ පව්කාරයෝ. පව කරන්නේ මාර්ගය අහු වෙනකම් විතරයි කවුරු. අහු වුණු ගමන් මේ ප්‍රශ්න ඉවරයි. ඔබ අද ඔබේ මේ ඉන්න අයට පුළුවන් නම් මේ පණිවිඩය කියන්න. කයින් වෙන වැරදි පොඩ පොඩ අඩු කරන් යන්න කියන්න. කොච්චර නිරෝගී වෙනවද බලන්න. කොච්චර හිත හැල්ලුද බලන්න. හොඳට නිින්ද යන. උදේට අවදි වුණාට ආයි නිදි මත නැහැ. දැන් අපි උදේට අවදි වුණාම සැප මෙට්ටේ ලේයර් 3යි. ලේත් තියෙන්නේ ABO ඒව මොකක්ද එකක් විතරයි. අරකෙත් අට්ටු 3ක් තියෙනවා නිදාගෙන ස්පිනුත් දාලා. මෙට්ටේ 65000 කද මෙට්ටේ තරම් වටින්නේ නැහැ මිනිස්සයා. උදේට නැගිටලා ආයි වාඩිල් තා විනාඩි 5ක් ඉන්නකොට ආයි නිදා ගන්න. කොහෙද ඉන්නේ සැප නිින්දක් තිබිලා තියෙන්නේ? සැප නිින්දක් තිබ්බනම් අවදි වෙන්න එපායි. සැපසේ අවදි වෙනවද? දුකසේ අවදි වෙනවා. තේක ගෙනාම අරන් යන. ඒයි තා නිින්ද සැපයි. ඔය මට්ටමෙන් ඔබ මිදෙනවා. ඔබ වැඩි දවසක් නෙවෙයි කය කරන්න තියෙන පව් ටික නවත්තන් යන්න. ඔබ විනාඩි 10ක් නිදාගන්නේ. ඔබ පැයක් 10 නිදාගත්තට වැඩිය සැපයි ඒ 10. ඒ වගේ වෙනසක් වෙනවා ජීවිතේ. මං කියන්නේ මගේ අත්දැකීම්. මම දහම කියන්නේ මගේ අත්දැකීම් තුලින්. භාවිතෙන් කියන්නේ කටපාඩමෙන් කියන්නේ නැහැ. කටපාඩම් කොහොමද? කටපාඩම් මම කිසිම දෙයක් කියන්නේ නැහැ. ඇයි?
මට ඔප්පුන වෙච්ච මං කවදාවත් කියන්නේ නෑ ඔබ හොඳට තේරුම් ගන්න කයෙන් පව නොකර ඉන්නකොට හිත හිත ඉබේ නිවෙනවා හිත තමයි කය මෙහෙවන්නේ කය අතකොලුව කරන් තියෙන හිත නැද්ද හිතලා බලන්නකො අත මිට මෙලෙන්නේ කාට හරි ගහන කවුරු හිතුනම කයට හිතෙනවද හිතට හිතෙනවද ඒක දන්නේ තද වෙන්න තමයි නෑ නේ කයටද හිතුනේ හිතටද හිතට ඒයි අත මිට මෙලෙන්නේ කාටවත් ගහන්න කයට උමනාවද හිතට උමනාවද ඉතින් කය මෙච්චර කල් කොල්ල තියෙන හිතට මේ අනුන්ට ගැතිකම් කරන එක දැන්ම තේරෙන යටත් වෙලා ඉන්නේ කාටද කියලා බාලයට බාලයට වහල් සේවයේ දින හය මුදුන් ගන්න සීලය ඊළඟට හිත කල්පනා කරනවා මං කියන්නේ මේ මිනිහා කරන්නේ නැහැ නේ මාත් තවත් වෙන්නේ නැහැ කියලා යත් නවතිනවා මතක දැනන පරිණර්වාණය වෙනකන් රහත් වෙන කෙලෙස් නවතින ක්‍රමයේ කිව්වේ එන්නේ නැතුව යනවා හිත කියන ඒවා කය කරන එක නවත්තන් යන එච්චරයි ඔබට මහන්සි වෙන්න තියෙන ඊට පස්සේ හිතට මෙයා එන්නේ ඇයි ඉතින් කියන ඒවා කරන්නේ නැහැ නේ කවුරු මං එන්නේ නැහැ තෝගාවට කියලා රාග දේශ මොහොත දෙකම අයින් වෙනවා පොඩි දෙයක් ඒක නෙසේ මෙහෙම දහමහන් ඉදී ඔබ නියුන්නේ දැන් ඔබට මේ හිනාව එන්නේ ඔබ වෙන සතුට වෙන චිත්‍රපටියක් බලලා එන හිනාව නෙවෙයි ඔය තියෙන ඔය හිනාව මිල කරන්න බෑ ඔය හිනාව තෙරපිනයි ධර්ම ශ්‍රවණේ ආනිසංස දෙක කවලම් කරන් එන හිනාව ඕක සමාන නෑ මොකටවත් ඇයි ඕක හදවතින් එන හිනාවක් අරවණන් හිනාවුනකම් ඔරවනෝ හිනා එනම මැලවෙන මේක මැලවෙන මූණක් එන්නේ නෑ ඔබට ඇයි මෙහෙම ඉන්න පුළුවන් නම් හොඳයි කියලා අදිෂ්ඨානයත් එක්ක මේක එන්නේ පොඩිම ප්‍රශ්නයක්වත් ඔබට නෑ ඔබ ආදී ඉඳලා මිදෙන්න අද අදිෂ්ඨාන කරන් යන්න මේ විෂ්ණුදේව හාමුදුරුව වැඩපු විම්බිම යහා පැත්ත දෙවුන්දර කිලෝමීටරයි තියෙන්නේ මහා විෂ්ණුදේව හාමුදුරුව වැඩි මේ ශාසනය බේරගන්න එම නිසා ඒ පුදබිමේ ඉඳන් මම කතා කරන්නේ හිත කියන ඒවා නරක දේවල් කයට කරන්න දෙන්න එපා හිත කියන හොඳ දේවල් කයට කරන්න අරින්න යාචකෙක් එනවා හිත කියන අන්නකට කීයක් හරි දෙන්න කයට කරන්න අරින්න නවත්තන්න එපා හොඳ දේ කරන්න හිත කියන හොඳ දේ කරන්න හිත කියන නරක වැඩේ කයින් කරන එක නවත්තන්න අමාරු වැඩක්ද කිව්වේ ලේසි වැඩක් දැන් ඔන්න දෙවෙනි පියවරට එනවා පියවර 1 2 කියලා නෑ පාඩම හොඳේ මම කිව්වේ පළවෙනි පියවර අපි පළමු පියවර වශයෙන් ඔබට කරන්න ලේසි දේ තමයි හිත කියන පෞකාර වැඩ කයින් කරන්නේ නැහැ. හිත කියන හොඳ වැඩේ කයට කරන්න අරනවා. හැබැයි ඒක මම කරාද හිතයි කයයි එකතු වෙලා කරාද? මම කරාද හිතයි කයයි දෙන්නගේ සම්බන්ධයක්ද? ඉතින් මම ඉන්නේ නැහැ. නිකම්ම සක්කාය නිරෝධ වෙලා. මම කියන එක හොසි වෙන්න ඕන ඔය අවහොසිතුල. එතකොට ඔබ පව කරන එක පළමුව පිටතින් ක්‍රියාවෙන්ම නැමැත්තුවා ඊට පස්සේ හිත සුද්ධ වෙනවා ඉතින් ඊළඟට පින් කරන්න හිතට පහළ වෙන දේ කයට කරන්න ඇරිය හැබැයි ඒක ඔබ මෙනෙහි කරනවා ඒකත් මම නොවේයි මගේ නෙවෙයි මේක ක්‍රියාවක් විතරයි හිත කියන දේ කය කරනවා විතරයි කියලා බලන් ඉන්න කෙනෙක් ඉන්නවා බලන් ඉන්න කෙනා වෙන ඔබ ඒ දෙක බලන් ඉන්න හිත කියනවා කය කරනවා යාචකයට දෙන ගමන් හිතනවා මේ කයනේ කරන්නේ හිතනේ කිව්වේ කයනේ කරේ එහෙනම් කවුද බැලුවේ අන්න ඔබ වෙනවා බලන කෙනා. අන්නේ තමයි ඔබේ දහම් ඥාණය අන්න බේරුණු තැන. සම්පූර්ණයේදී එතකොට පිනේයි තියෙන ගැලවෙනකොට ඔබට තවත් යන්න තැනක් නැහැ. ඔච්චරයි කරන්න තියෙන්නේ. සියල්ල බුදුහමරු දුකක් කිව්වා. අවිද්‍යාවෙන් කරන සියල්ල දුකක්. සියලු සංස්කාර දුකයි. සංස්කාර වර්ග තුනක් තියෙනවා. වර්ග මොනවාද? පුණ්‍යාභි සංස්කාර, අපුණ්‍යාභි සංස්කාර, අනිච්ඡාභි සංස්කාර. ඒ කියන්නේ පින් කරන සකස් වෙන සිත, සිතකය වචෙන් දී කිව්වා පුණ්‍යාභි සංස්කාර. පව් කරන සකස් වෙන සිතකය වචෙන් දී කිව්වා අපුණ්‍යාභි සංස්කාර. අනිජ්ජාපි සංස්කරව අභිඥා බල අරව මේව සිතුවිලි අරූප ධාන එක එක දෙහන් වලට සමවිදලි ඉන්න මොහතවල සිතකය වචනේ හරිනේ හොඳට ආය ආගන්න පුණ්‍යාපි සංස්කර කියන්නේ පින් කරන්න පහළ වෙන සිතකය වචනේ අපුණ්‍යාපි සංස්කර කියන්නේ පව් කරන්න හිතකය වචන සකස් වීමට කිව්වා අපුණ්‍යාපි සංස්කර අනිජ්ජාපි සංස්කර කියලා කිව්වා අරූප ධාන භාවනා කරද්දී සමාධිගත වෙනකොට අරූප තල වලට සිතෙන් සමෝදින ඒවා දැන් ඔන්න මේ සංස්කාර තුනටම බුදුන් වහන්සේ කිව්වේ මොකක් කියලාද දුක කියලා. සබ්බේ සංඛාරා දුක්ඛා. එහෙනම් මේ දුකක් නම් ඔබ පින් කරනවා. පින් කරන තැන අවිද්‍යාවෙන් කරොත්. ඇත්ත නොදක කරොත්. මොන ප්‍රශ්නද තන? ඇත්ත නොදක කරොත් නැවතු උපදින්න උදව් වෙනවා ඒක. භාවයේ කොහේ හරි උපදින්න උදව් වෙනවා. ඔබ දෙවියෙක් වුණත් ඔබ දන්නවා ආවිස ඉවරයි. ඕන කල්පයක් ජීවත් වෙයි. දෙවියන්ට කල්පයක් ආවිස නැහැ. ජාතු මහ රජුගේ ළඟම දිව්‍ය සභාවේ අවුරුදු 95 ලක්ෂයයි. කල්පෙට 95 ලක්ෂයම මහ පොළොවේ වැලි වලට වැඩි තියෙනවා. මහ පොළොවේ වැලි ගණන් කරන්නේ නැහැ. අහුරක් කරන් බලන්න. කොච්චර වැලියක්ද? එතකොට වැලියට ගන්නට වැඩි 95 ලක්ෂයෝ තියෙනවා. එතකොට දෙවිය මැරිලා ඉවරයි එතන. මැරිලා උපදින්නේ ආයි කොහෙද? පින ඉවරලා නේ මෙතනින් මැරෙන්නේ. දැන් අපි මනුස්ස ලෝකේ ඉන්නේ මිනිස්සෙක් වෙන්න පින් කරපු එකෙන්. පින ඉවරුණා මොකද වෙන්නේ? කියන්න දුකයි මේ ඇත්තට මේ පින්වත් පිරිසක් මූණ බලන් කියන්න මං හරි අකමැති දෙයක්. නමුත් ඔබ
මෙච්චර ධෛර්යමත් වෙච්ච වෙලාවෙ නොකිය හිටියොත් ඒකත් පවා පින ඉවරුණා මැරෙනවා නා ඉවරුණා කියන්නේ ඊළඟට පටන් ගන්න මොකද්ද බයද කියන්නේ භාව එහෙනම් මැරෙන්නේ මොන මොකක් උපදින වෙලාවේද මැරෙන්නේ හිතට පව එන වෙලාවේ මැරෙන්නේ පව් කරකව එහෙනම් අපි උපදින්නේ කොහෙද ඊටම නරකට නේ ඒකයි මරණ දුකක් ඒක රහසක් එකද හෙලි කරන්න එපා කෝ බුදුනස නමුත් ධර්ම ඥාන තියන අය මේක දැනගත යුතු නිසා මම කතා කරේ අපි දන්නවා දැන් මේ ආත්මේ අපි ඉපදෙනකොට ඔබ මම ජෝතිෂ පැත්තට පොඩක තකඟ නැහැ කවුලෝකයා එකඟ ඇති මම එකඟ නැහැ හැබැයි මම තියෙන දේ කියන්න ඕන මොකද මේ ලෝකේ අනිත් අය ඉන්නේ එතන ළමයෙක් ඉපදුනම හඳහන බැලුවම තියෙනවා අවුරුදු 3ක් රා සෙනසුරු අපල උපතේදී සෙනසුරු අපලේ අවුරුදු 3යි මාස 3ක් ඉදිරියට තියෙනවා කියලා එන සෙනසුරු අපලේ උපදන්න ජෝසියෙන් විස්තර කරන අවුරුදු 17කට ලබන්නේ සෙනසුරු 17කට ලබද්දී එතකොට මේ දැන් මෙතන 3 හමාරක් තියෙනම් ඉතිරි ටික ගෙවිලා තියෙන පෙරාත්මේ එතකොට මෙරලා තියෙන සෙනසුරු ඒ රාෂ්ටකයකදී මම ඔප්පු කරන්න යන්නේ ඔබට මේ මරණ දුකක් වෙන්නේ නැහැ නේද ජෝසිය ඔප්පු කරන්නේ නැහැ මට වැඩක් නැහැ පොඩ්ඩක් අහන්න එතකොට ඔබ ඒ අවුරුදු එතන අවුරුදු 14 හමාරක් ඉදදී මරුණා 17දී තවයි තියෙන ඉස්සරහට 13 හමාරක් විතර යද්දි මැරුණා මෙහි උපදිනවා. දැන් තව ගෙවන්න තියෙනවා පව. ඇයි මැරිලා තියෙන්නේ සෙනසුරුගේ? මොනතරම් බයද? එතකොට උපදිනු ගමන් අරක දැක්කකම ඒකෙම ලියනවා බෝධි පූජා 7යි නිල් ගලාලල 1යි දැම්ම පංචායුදේ ළමයා. ඇයි? බේර ගන්න. මෙච්චර කර්මේ භයානකයි වෙන්නේ. ඔබ සතුටෙන් ඉන්න නිසා මං කිව්වා මන්දර ඔබ බය වෙන්නේ නැහැ කියලා මේකට. අපි දැන් ඒව පහු කරලා තියෙන්නේ ළමා කාලේ උපදිද්දී අපිට කර්ම තියෙන්නේ නැති. බොහොම දුර්වල මම දැකලම නැහැ හඳහන් වල උපදිද්දී හොඳ හඳහන් තියෙන අය. හැම කෙනෙක්ම පෙර ආත්මේ මැරුණා තියෙන කර්මයක් එන වෙලාවේ. නැත්තම් උපදිනව නම් බ්‍රහ්ම ලෝකේ හෝ දැහැන් වඩපු ලෝකෙක ඉඳලා හොඳ තැන ඒ එතන චූත වෙන්නෙත් එතනත් ආවිස ඉවරුණා. එහෙනම් උපදෙදි හොඳ ඒවා තියෙන්න බෑ එකයි ඕන කෙනෙකුට කියන්න පුළුවන් බලාගෙන. මෙයාට මේ අවුරුදු එකහමාරක් අපලයි දෙකහමාරක් අපලයි වැටෙයි නාස්සැටෙයි සෙම රෝග හැදෙයි ඉතින් හැදෙන්නේ අතනින් ගෙනාපු ටික එහෙනම් පින්වතුනි දැන් මේ ආත්මේ අපි මැරෙනවා නම් මං අන්න එතෙන්ට එන්නේ ওই ටික ඔප්පු කර ඒකට අපි මේ ආත්මේ මැරෙනවා නම් මැරෙන්නේ මෙතන පින් ඉවර වුණා පින් තියෙනක අපි මැරෙන්නේ නෑ පක්ෂිය රජ වෙනවා කියලා කියන්නේ පින තියෙනකට ජෝසිය කියන්නේ පක්ෂිය කියලා නේද පක්ෂිය රජ කරනවා නැහැ දැන් පක්ෂිය ඉවරයි දැන් අපි මැරෙන මොහොත දැන් මැරෙනකොට අපිට කන්න ආසෙයි මැරෙනකොට දැන් මරපණා දින වෙලාවට අපි පිටි එකක් පොවන්න ගේනව මොකෝ කරන්නේ ගේන කෙනාට බයිනවා අනේ මේ හැන්දක් බොන්න දවසක් පණාල් කෑ ගහනව අරන් ඵලයල්ලා මැරෙන ගාම ඉඳලා බලන්න මම දැකලා තියෙනවා මං ඉඳලා තියෙනවා මේ බොහොම සෝචනීයයි ඒ වෙලාවට එයා කෑ ගහන හොඳ දේපල වටේට පිටිටින් 40ක් විතර තියෙන SM R M B M කැසිලෑන් බොරලෑන්ඩ් ඔය හැම වර්ගෙම පිටිටින් ගණන් තියෙනවනේ ස්ටමෝල් අර මෝල් මනුස්සයකින් අරව පෙනේ දෙයයි අරව බොන්න පුළුවන් මේ ලෝකෙ දිවිල වැඩක් තියේද ඇයිද දැන් මැරෙන මොහොතේ රත්තරන් ගොඩ ගහුවත් වැඩක් තියේද එයාට අත් දෙකට රත්තරන් කන්දක් තියෙනවා එයාට වටිනවද ඒවා එයා කියන්නේ මොකද්ද මං ජීවත් කරපල්ලා පුළුවන්ද පුළුවන් කෙනෙක් ඉන්නවද මේ ලෝකෙ නම් මරණ එච්චර සෝචනීයයි මැරෙන්න පින් ඉවරුණා පින් ඉවරන කෙනාට මේ ලෝකෙ කිසි දෙයක් වැඩක් ඒ නිසා ඔබ මැරෙන වෙලාවේ බොහොම සතුටින් මැරෙයි ඔබට බුදුහාමුදුරු මතක් වෙයි ධර්මරත්නය සංගරත්නය මතක් වෙයි ඔබ පොඩ්ඩක්වත් දුක නැතුව මැරෙයි මොනවා කරොත්ද මෙන්න මේ චුට්ටි දේ තේරුම් ගත්තොත් සිත මුල්වල නේද අපි හැමදේම කරන්නේ සිත මුල්වල කය වැඩ කරනවා සිත මුල්වල වචනෙන් පව් කරනවා ඔච්චරනේ කරන්න පුළුවන් අපිට පුළුවන් කයින් නොකර බණින්න ඒ මොකද කරේ සිත මුල්වල කයත් උදව් කරන් කය නැතුව වචන කය ගන්න බෑනේ කය සිත මුල්කොට කයේ උදව් වරන් වචනෙන් බණිනවා සිත මුල්කොට කයින් ගහනවා කුඩු කරනවා ඔච්චරනේ කරන්න පුළුවන් ක්‍රියාවල් ඔච්චරයි වෙන්නේ හදේවල් නැහැ අනිත් ඒවා හිතෙන් වෛර කරන්න පුළුවන් හේනාත්මෙත් පලිගන්න ඉතින් එනාමි පලිගන්න ඔකනේ නීචෙක්නේ දෙයයි හොඳ දකින්නේ පලිගන්න කෙනෙකුගේ පලිගන්න උපදින්නේ මහා දරුණු මිනිහෙන්නේ ඒක පහත්ම තැනක උපදින්නේ ඒක පොළොංගෙක් වෙලා අනුන් හපා ගන්න පොළොංගෙක් වෙන්න ඔක ණයෙක් වෙන්න දැක්ක ගමන් බෝතලයක දැම්ම ගිහින්ද මොනතරම් දරුණු ණයෙක් වුණත් ඇල්ලුවා ගිහින්ද ඉවරයින් ප්‍රශ්නේ එතකොට එයා ඒ පල්ලෙහාට වැටෙන මේ සිත ඒ තරම් සිත නොදන්න කෙනා මොන තරම් තන්වල යනවා ඇද්ද නේද දේවදත්ත වෛර කරා භාග්‍යතුන් වහන්සේට මේ ටික හොඳට තේරුම් ගන්න අද දවස තීරණය කරන්න මේ තව දවස් 4යි පොයට තියෙන්නේ කතරගම දේ හාමුදුරන්ට ගෞරව කරන දේශ කාලේ ආරම්භ කරන දවසට දවස් 4ක් ඇති වුණනම් පොය දවස් 4කින් පටන් ගන්න එක අපිට වණ්ඩ ඒ මහා වාසනාවන්ත දෙයල්ලම් මම මේ කතා කරන්නේ ඔබට ඔබ හොඳට හිතලා බලන්න
අපි මැරෙන වෙලාවට මේ ලෝකෙ මොන දේෙන් දිනු කරත් වැඩක් තියෙන්නේ? කාපට් පාරවල්, හයිවේ වැඩක් තියෙද ඔබට? ඔබට වාහන හත අටක් තියෙනවා, ප්‍රාඩෝ, මොන්ටෙරෝ, අර රෝමේරෝ වැඩක් තියෙද? ඔබ වටේ මහා උසස් පිරිසක් ඔබේ පවුල් වල රැකියා කරන ඔබට වැඩක් තියෙද? මොකක්ද වැඩක් නැහැ නේ. මැරෙන වෙලාවට මේ මොකක්ද වැඩක් නැහැ නේද? එහෙනම් ඔබ මොකෙන්ද ගැලවෙන්න ඕනද? බුදුහාමුදුරු දේශනා කරේ අජරාමර බවක් ගැන නේද පින්වතුනි? නොමැරීමක් ගැන නේද? ඔබ මැරෙන වෙලාවට ඔබට හිතෙනවා නම් මම මැරෙනවා නෙවෙයි, කය මැරෙන්නේ. මං කයෙන් මිදිලානේ. ඇයි මං පටන් ගත්තේ කොහෙන්ද පින්වත් ඔබ? හිත කියන එක කයින් කරන එක නවත්තලා. හිත කියන වරේට බයින්න බැන්නේ නැහැ. අන්න හිත කය වෙන් කරා. දැන් කය මැරෙනකොට ඔයා බහන් ඉන්නවා. අයියෝ කය මැරෙනවා. කමක් නැහැ. දැන් මං වෙන් වෙලා නේ ඉන්නේ. වෙන් උකලා වෙනම ඉන්නවා. අජරාමර. මේ රහස තමයි මිනිසු දේශනා කරන්නේ නැත්තේ. හැබැයි එයා දන්නේ එයා කයයි සිතයි එක්කෙනෙක් වෙලා ඉන්න පව්කාරයෙක් නිසා, පව්කාර ජීවිතේ තියෙන නිසා, පව්කරන නිසා, බුදුන්වහන්සේ එපා කියු දෙය කරන නිසා, සබ්බපාපස්සා කරනන් කියලා දේශනා කළ දෙය කරන නිසා, කෙරෙන නිසා, එයාගේ හිතයි කයයි වචන එකෙන් එක්කෙනෙක්. මෙයා තුනක් විදිහට දකිනවා, සිත එකක්, කය එකක්, වචන එකක්. නැත්නම් සිත පහළ වුණාම, සිතුවිල්ලක් පහළ වුණාම, සිතුවිල්ලට අනුව කය ක්‍රියාත්මක වෙනවා, වචන පහළ වෙනවා. එතකොට එයා ඒක දකිනවා කියන්නේ මෙතන මමෙක් නැහැනේ, ක්‍රියාවක් විතරයි නිතින්නේ. අන්න එහෙම දැකපු එක තමයි පින්වතුනි ඔබ මේ දහමෙන් ගන්න තියෙන අති උත්තරීතරම ඥාණය.